මික කස ගහලන් පටන් ගන්න. නැත්ති අපි මොකද කරන්න කියලා බලන්න වෙන්නේ නැති. අක්කි බය වෙන්න එපා. මම බුවණේකට කතා කරන්න. අපි දෙයියන්. දේවුනා. මගෙන් මරුන් කන ලෑස්ති වෙන්න එපා. අම්මේ අන්තිම වතාවට කියන්නේ. අමුසේ තව එක පාරක් හරි සොයතක්කට හරි ඉෂිනිට හරි එක වචනකින්වත් එක දශමකින්වත් කරදරයක් කරලා තිබ්බොත් එයාට මම නරකමිනිය කියලා කියන්නත් එපා. ඇයි? හොවමට මොනා කරන්නද? මොනා කරන්නද? මට කරන්න පුළුවන් දේ තමුසේ තාම දන්නේ නැහැ. බලනවා. තමුසේ මේ ලෝකෙන්න අන්තිම කෙල්ල වුණත් මට තමුසේ ගැන කිසිම හැඟීමක් නැහැ. කවුරු මාව මරනවා කියලා කිව්වොත් මම තමුසම මැරි කරන්නේ. එහෙනම් මේකත් හොඳට අහගන්නවා සනීෂ්. මං ඔයාට ඉෂ්ණියම මැරි කරන්න දෙන්නේ නෑ කිව්වොත් නෑම තමයි. එදාට තමා මේ සනීෂ් මිනි මරුවෙක් වෙන්නේ. මම මෙච්චර කාලයක් ඉවසුවේ මගේ තියෙන වැදගත්කම හිනා. හරිද? අනව. එහෙම නැති වුණා නම් තමුසෙට වෙන දේ තමුසෙට දියා තමුසෙගේ අයියටවත් හිතාගන්න බෑ. හා නිකන් කොල්ල පස්සේ අනාඩ ඇවිල්ලා නිකන් ලැජ්ජ වෙන්නේ නැතුව අර ඔසීද බොසීද කියලා කොල්ලෙක් කරන් කසාද බඳගෙන පැත්ත කරලා ඉන්නවක පාඩුවේ වද දෙන්නේ නැතුව මට සනේෂ් ඔහොමකට කතා කරන්නේ ආ මම මේ තමුසේ කතා කරා හොඳ වැඩි තමුසේ මගේ තරහ හොඳටම අවුස්සලා තියෙන්නේ තමුසේ තමයි එක වදිනකත් කතා කරොත් මම මේ වාහනේ පාර මැදටනම් හප්පල කුඩු කරලා දානවා ඒ හින්දා මගේ අකවුසෙන් මෙතනින් බහන යනවා මෙතනින් බහින්න මම බහින්න තමයි කිව්වේ මේ මං කියපද තේරුණ නැද්ද බහින වාහනේ සනේෂ් මගේ දෙ සල්ලි නැහැ උන මගුලක් කරගන්න ඕයි බහලා යනවා බහිනවා ආලේ සිංහතරේ කිව්වම බහින වාහනේ හොඳයි මම මොකද වෙන්නේ කියලා කාරය අපිට හම්බුනේ මෙතනදිනේ. මිනිහා ඉදින් මෙතෙන්ට එයි. දැන් එතකොට මේ භයානක වැඩේට සිනේෂ් කාලා කැමති වෙයිද? මොන භයානක වැඩේද? ඔව් මොන භයානකද නේ? අපි මේ 10 වසර කොල්ලෙකුට 9 වසර කිල්ලෙක් පන්නන් යන්නේ හදන්නේ නේ.
ඒකෙල්ල කසාද බඳින්න හදන්නේ නම් මේ වසර කොල්ලෙන්නේ නේ චන්නේ 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 අනේ මේ බද්‍රජිත් අපි මේ පන්නන් යන්න හදන කෙල්ලව ඉෂිනිව කසාද බඳින්න පොරොන්දු දීලා තියෙන මේ නගරේ ඉන්න භයානකම දාමරිකයා නගරාධිපතියා මේ මිනිස්සුන්ට බලය තියෙනවා සල්ලි තියෙනවා මේ වැඩේ පොඩ්ඩක් හරි ගැසුනොත් එහෙම අපි දෙන්නව තරලා පොඩි කරලා දාලා ගියක් අතුර දාලා ගිනි තියලා දාන්න දැන් දැන් මේ ඉෂිනුව බේරගම්මයි කියලා යෝජනා කළේ කවුද උඹමනේ? දැන් උඹමනේ මෙතන පස්ස ගහන්නේ. නෑ නෑ මචං මං කියන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි. මේ වැඩේ තියෙන භයානකකම ගැන දැනගෙන අපි පොඩ්ඩක් අවබෝධයෙන් කල්පනාවෙන් සීකල්පනාවෙන් වැඩ කරන්න ඕන කියලා. එච්චරයි. හරි දැන් මේ ප්ලෑන් එක හරියට කෙරුණා කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ කියහං? එතෙ මේක එහෙම වුණාම ඉතින් ඉෂිනිට හොදක් නෙ සිද්ධ වෙන්නේ. එයා දුර පළාතකට ගිහිල්ලා හොඳින් ඉඳි. එතකොට ඉතින් සන්ධ්‍යාන්ටිත් සතුටින් සේතත් සතුටින් මට පුළුවන් එතකොට සන්ධ්‍යාන්ටිට එක කියන්න. එතකොට ධනුෂ්කාරය එළියට එනවා. ඔව් ඉතින් ඒ වෙනකොට මමයි සේතයි කසාද බැඳලා ඉඳීනේ. ඈ ඒ කොහොමද? ඒ කොහොමද කියන්නේ? මේක හැරෙන්න අපිට වෙන විකල්පයක් නෑ මනේ. අනේ බද්‍රජිත්. අනේ මේ මනේ. උඹට මේක තේරෙන්නේ නැහැ. උඹට ගෑණියෙක්ගේ හිතේ තියෙන හැඟීම් තේරෙන්නේ නැහැ. කොටින්ම උඹට ශ්වේතගේ දුක තේරෙන්නේ නැහැ. මේ කරුණා කරලා උඹ පැත්තකට වෙලා ඉන්නවද? මම දැන් තීරණයක් අරන් ඉවරයි. මම ශ්වේතව කසාද බඳිනවා එච්චරයි. මචං මේ කසාද බඳපු ගෑණියෙක්ව ඩිවෝස් නොකර කසාද බඳින්න බෑ. උඹට ඒක තේරෙන්නේ නැද්ද? නීතියෙන් කසාද බඳලා? නීතියෙන් කසාද බඳලා? දැනගනි ධනුෂ් කාර්ය ශ්වේතව නීතියෙන් කසාද බඳලා නැහැ. අයියෝ මචං උඹ ඉන්නේ සීකල්පනාවෙන් නෙමේද? උඹට මානසික රෝගයක්ද? දැන් උඹයි මායි දෙන්නම පාරේ ඉද්දැද්දි ධනුෂි ශ්වේතයි කසාද බඳලා අර දිග කාර්යකින් යනවා අපි දෙන්න දැක්කේ නැද්ද? ඈ අපි දැක්කේ නැද්ද? ඒ දෙන්න රෙජිස්ටර් ගාව අත්සන් කරලා කසාද බඳිනවා දැක්කේ නැද්ද? හා මට කියන් ඇත්තම කියහා. දැන් 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 එතකොට උඹ කියන්නේ එක බොරු කසාදයක්. ඒ බොරු රෙජිස්ටර් කෙනෙක් කියලා. එහෙමද? ඈ? ඔව්. ඇත්තටම මේ දෑවිලා තියෙන හොර රෙජිස්ටර් කෙනෙක්. ඒක ධනුෂ්ගේ ප්ලෑන් එකක්. සේතව සිනේෂ්ගෙන් බේරගෙන ධනුෂ්ගේ නංගිට කසාද බඳලා දෙන්න ඕන හින්දායි මේ ප්ලෑන් එක කරලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුද්දකින් සේතව ඩිවෝස් කරනවා. ඊට පස්සේ ධනුෂ් කාර්යා අයේෂව කසාද බඳිනවා. මේක ප්ලෑන් එකක් මනේ ප්ලෑන් එකක්. ඒක නිසා තමයි හොර රෙජිස්ටර් කෙනෙක්ව ගෙන්නලා ඒක අසාධි කරලා තියෙන්නේ. ඒක ධනුෂ් ශ්වේත එක්ක කියලා. ශ්වේත තමයි මට මේ විස්තරය කිව්වේ. කටී පත්‍රේ. මේක මචන් නිකන් හින්දි ටෙලි නාට්‍යයකටත් වඩා හොඳ කතන්දරයක් නේ. ෂා. කැමරාවක් තිබ්බනම් මෙහෙමම ෂූට් කරලා පෙන්වන්න තිබ්බනේ. අනේ මේ. මිනිස්සුන්ගේ ජීවිත නිකන් විහිළුවට ගන්න එපා මනේ. සිතට මේ හැම කරදරයක්ම සිද්ධ වුනේ මන් නිසා. මගේ වැරද්ද නිසායි ධනුෂ්කාරයව කසාද බඳින්න සිද්ධ වුනේ. මට ඒ වැරද්ද හදා ගන්න ඕනේ. මට ශ්වේතගේ ජීවිතයට සැනසීමක් දෙන්න ඕනේ එච්චරයි. හරි හරි මොනවද දෙන්නත් තියෙන්නේ? සිනිෂ්කාරය මෙතන ඉන්න ඉපැයි. ඒක ආවට පස්සේ බලමු. ඉෂි ඔයා මන් නිසා ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න හදන්නේ. අක්කි එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉෂි සෙනෙහස ඔයාට ආදරේ. ඔයාට ආදරේ කරන කෙනෙක් ඔයා දාලා ඔයාට ඔයාට පිළිකුල් කෙනෙක්ව ඔයා කසාද බඳින්න හදන්නේ. අක්කි ආදරේ කියන්නේ බොරුවක් අක්කි. සෙනෙහසව ඔයා බලන්න. ඔකි සෙනෙහස දෙවනම කසාද බඳලා ඉවරයි. යව දැන් අයිති වෙන කෙනෙක්ට. මං තීරණයක් කරන් ඉවරයි ඔකි. මං සෞන්දර්ය මුදුමාරු කරනවා. ඊට පස්සේ අපිට මේ ගේ හම්බ වෙයි. අක්කට ධනුෂ හම්බ වෙයි.
ඒ පුළුවන් විදිර හදාගෙන මං අත්තක ජීවත්තෙන වක්කේ. මංගාවි දනුෂත්තරලා. මොකත මංගායේ යන්න ඇවිසි. එතකොට මස් ඒර මේ ගොලට කිව්වා. ඔයාගෙන් මංගෙන් සෙනෙෂ්ගෙන් කිපුුණා තොම කියවන්නේ. විෂිනි අපිට පුළුවන් අපි ගැන බලාගන්න. ඒහින්ද කරුණා කළ තමුන් තමුන් ගැන බලාගන්න. එම් බලාගන්නන කොච්චර දෙයක් අපටත් කරදරයක් නෑ නේද? හැබැයි ඉතින් අද මට නංගියාට කරදරයක් වෙන්න සිද්ධ. අපි මේ ඒකවල් පැත්තේ යනකම හොඳ වෙලාවට මෙතන දාමු. අපිත් එක්ක මෑ වාඩි වෙන්න. පොඩ්ඩ ඉඩ දීපන්. වාඩි වෙන්න. අපිත් එක්ක මෑ. මම යන්නේ ගෙදරට. එනයි ඉතින් අපි ගෙදර ගිහින් තේරුවන්නේ. ඔව් දෙන්න ආපු දේ මෙතනදීම දෙන්න. මේක මගේ වෙඩින් එකේ ඉන්ටේෂන් එක. පවුල හැමෝම එන්නෝ. මම ඉතින් කිව්වේ දනුෂ්ට විතරයි. නංගියත් ආවොත් මගේ වෙඩින් එක තවත් ලස්සන වෙයි. අනිත් එක තමයි නංගිය අදව කතා කරලා කියන්න ඕන අයියට වෙඩින් එකට එන්න කියලා. ඔක ඉතල විසික් කරන්න එහෙම නැහැ. හරි. ඕකේ. එහෙනම් දැන් මම යන්නද? නෑ නෑ පොඩක් ඉන්නකො. නංගියා මතක් කරලා කියන්න ඕන අයියට මම බඳින්න ඉෂිනව කියලා. එහෙනම් අපි ගින් එන්න. අපිට පස්සගෙන යන්නත් පුළුවන් මේ ළමයාව. ආ ගෙදර රෙවෙන යනවා කි. අපි ගින් එන්න. ඉෂිනි? මේ ඒෂිනි වෙන්න බෑ. කොහොම මේ කවුරුත් මං ගැන හොයලා බලන්නේ. හෙලෝ මිගාරයි කුයි ලෝකෙද ආ ඉන්නේ? කවුරුත් මං ගැන බලන්න ඉක්මනට එන්න. අවර පස් වෙච්ච දේ මං කියන්න. මේක නවත්තන්න බෑ.
මං කාඩ් බෙදලා ඉවරයි හැමෝටම කියලා ඉවරයි දැන් මේක නවත්තන්න බෑ ඉෂිනි බෑ කියනවා නම් ගණින් ඩෝසර යවන් ගේ කඩලා කෙල්ල උස්සක නෙමු දැන් මම ගුඩ්සන රෝල් එක ඉවරයි දැන් මං තිරිසන ගණින් ඩෝසර යවන් යවන් සරම සර සරම පල්ලේ හර දාන්නකෝ බොස්ට කතාවක් කියලා ඉවර කරන්න නෑනේ සරම ගන්නවනේ කරට කලබලේනේ දැන් ඉෂිනි බෑ කියලා නැද්ද නෑ නෑ හිම දෙයක් වෙලා නෑ මෙතන ඔබ මාව කලබල කරනවා නේ බං තවටින් මගේ හුස්ම ගන්නවා යකෝ ආත්ම ගාන පෙරුම් කුර ලෝක දාගත්තේ හැබැයි මේ පාර ඉෂිනේ නැතුනොත් නම් මවහ බොන එක බොනවා එහෙම වුණොත් මම මලොත් එහෙම ඕකියව ගෙනල්ලා මං වල්ලපු තැනින්ම දුක් ගියක් කියන්න ඕන කියන්න නෑ යකෝ ඒකව මරලා හරි ගෙනල්ලා මං වල්ලපු තැනින් වල්ලා දාපන් මත ගැදුව පැත්තේ දොරවල් දෙක ඇරලා දීපන් හරිද පෙට්ටි දෙකේ එහෙම කරද මොකටද අහන්නේ යකෝ මේ ආත්මෙදි එකතු වෙන්න බැරි වුණොත් එහෙම අපි ඊළඟ ආත්මෙදි හරි එකතු වෙන්න ඕන ඒකට දැන් මොකද අවුල ඕව නෙවෙයි බොස් අවුල මේ මේ මේක ඇවිල්ලා මේ බෙන අවුල නර සනේෂ් කාර්යය ඉෂිනිලා ගෙට රින්ගල ඒ මොකටද ඒක තමයි බොස් කියන්නේ කොහමාර ඊට පස්සේ තව ලේඩි කෙනෙකුත් ඇවිත් තියෙනවා එහෙට ඒ ලේඩි තමයි අර මේ මේ කවුද අර ධනුෂ්ගේ නංගි ඔය සනේෂ් කාර්යය එන්ගේජ් වෙලා ඉන්නේ අපිට අර අද රෙස්ටුරන්ට් එකේදී හම්බුනේ දෙවුනා හරි හරි බං ඉතින් මගුල් කියන්නේ නැහැ කියන්න කලින් පණිනවනේ බොස් කියන්න දෙන්නේ නැහැනේ කොහොම හරි ඒ ලේඩි ආවට පස්සේ දිනේෂ් කාර්යය ඒ ලේඩිව බලහත්කාරයෙන් මගේ කාර් එකේ දාගෙන ගිහින් බස්සලා ආවලු මං හිතන්නේ මගින්ද කොහෙද බස්සලා ඇවිත් තියන්නේ ඒ ඇවිල්ල ඉවර වෙලා ආයි ඉසිනිලයිගේට රින්ගුව රින්ගුවමයිලු දොට්ට පිළට යන්නවත් තාම ගෙදරින් එළියට බැස්සලා මොකක් යකෝ ඔය සනේෂ් කියන්නේ ධනුෂ්ගේ මැනේජර් ඉසිනිගේ කලින් හිටපු පෙම්වතා වරෙන් යන්න ගිහින් බලමු නම් විවරයි පුතෝ මම ඔබට කිව්වා හමුදාවෙන් දාලා හරි ඔය ගෙදරට උරින් කපුරු ගා පියාඹන ඉඳ දෙන්න බං හරි හරි බොස් ඉතින් මම දෙන්නෙක්ම දැම්මනේ ඩියුටි එතකොට කොහමද ඔය සෙනෙස් කාරේ ගෙදර උරින් ගුයි අනේද ධනුෂ් පුතා පැටළුනේ අපේ ප්‍රශ්නෙකට අපි රහක බලා ගන්න බෑ අම්මේ මගේ ධනුෂ්ගේ සම්බන්ධය ඔව්